අපිට හැමදාම එකම තැන ඉන්න බෑ එකම විදියට හිතන්න බෑ අලුත් විදියට හිතලා අලුත් දේවල් කරන්න ඕනේ සාම්ප්‍රදායික පොඩි බේකරියක් දාගෙන කේක් එකයි මාළු පානුයි කට්ලට් ටිකක් එහෙම හදාගෙන ඕනනම් පොඩි ෂොප් එකකුත් කරන්න තිබුණා මාදම් පෙපාරේ ඕන තරම් වාහන යනවා හැබැයි එතෙන්ට ලඟු වෙනවද එතනින් එහාට ගිය වෙනත් දෙයක් කරලා කේක් නිර්මාණ කරලා ඊට වඩා හොඳ වටිනාකමක් මේකට එකතු කරලා අලවි කරන්න පුළුවන් නම් ජීවිතේ ගේමක් ගහන්න පුළුවන් මිනිස්සුන්ට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් ඒකට තව තාක්ෂණයක් එකතු කරගත්තා TikTok පාවිච්චි කළා යහපත් දෙයකට Facebook එක පාවිච්චි කළා යහපත් දෙයකට එහෙම හිතන තරුණ පරම්පරාවක් මෙහෙම අපලවෙ ඉන්නවා එහෙම අපිට පෙන්වන්න පුළුවන් අතින් අල්ලලා පෙන්වන්න පුළුවන් එක කෙල්ලෙක් එක්ක අපි ජීවිතේ කතා කරමින් ඉන්නේ මේ කාලේ හන්දිය අපි ෂෙහානි රොෂාලියා කියන තරුණ අංගිත් එක්කලා ජීවිතේ කතා කරමින් ඉන්නවා. තමන්ගේ කර්මාන්තය ගැන, තමන්ගේ ජීවිතය ගැන, මේ සමාජයේ කොහොමද තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්ට දැනෙන්නේ. මේ කාරණා සම්බන්ධයෙන් තමයි කාලේ හන්දිය අපි කතා කරන්නේ. ෂෙහානි, දැන් ඔබ තෝරාගන්නවා සමාජ මාධ්‍ය ඔබේ ප්‍රවර්ධනය වෙනුවෙන්. බහුතරයක් ඔබේ වයසේ තරුණයෝ Facebook, TikTok, අනිකුත් සමාජ මාධ්‍ය ජාල සියල්ල පාවිච්චි කළේ නිකන් ඔහේ බලාගෙන ඉන්න. කාලේ කාදමන. ඔබට හිතුණු දේ අනිත් අයට නොහිතෙන්නේ ඇයි කියලා මං අහුවොත් මොකද දින උත්තරේ? ඇත්තටම අය මම දකින විදිහට තමයි සමාජය අර එකම තැනකට කොටු වෙලා තියෙනවා. ඒ කියන්නේ බයයි එකක්. ඒ කියන්නේ මොකක් හරි ශේෂ්ත්‍රයක් ගෑන් ළමෙක් පටන් ගන්නකොට බයයි. එතකොට සමාජයේ මොන වගේ දේවල් අහන්න වෙයිද? පවුලෙන් මොන වගේ දේවල් වෙයිද කියන එක. ඉතින් එක රාමුකට කොටු වුණාම එයා බලන්නේ ඒ සීමාව විතරයි. එතනින් එහාට බලන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම එතකොට ඒ කෙනා මේ බලන්නේ හැමතිස්සෙම මොකක් හරි ජොබ් එකක් හොයාගෙන කාගේ හරි යටතේ රැකියාවක් කරන්න. නමුත් තමන්ගේ කියලා දෙයක් තිබුණොතින් තමන්ට පුළුවන් ආධිපත්‍යයක් තියෙනවා තමන්ට තමන්ගේ ව්‍යාපාරය ගැන. ඉතින් එතකොට තමන්ට පුළුවන් තමන් තනියම නැගී සිටින්න. ඉතින් ඒ විදිහට හැම කෙනෙක්ම හිතන්න පටන් ගත්තනම් මම හිතනවා ගොඩක් වෙනස් වෙන්න තිබුණා හැම ශේෂ්ත්‍රයක් තුළම. රසර කේක් හදන්න පුළුවන්. කේක් වලට හොඳ මාකට් එකක් තියෙනවා. සමහර මිනිස්සු උදව් කළා, සමහර මිනිස්සු කකුලෙන් අදින්න උත්සාහ කළා. ඔක තමයි මේ සමාජයේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. ඇයි අපේ මිනිස්සුන්ට තව කෙනෙක් කාලා ඇඳලා ඉන්නෝ දිරවන්නේ නැත්තේ? කවුරු හරි ගමනක් යන්න හදනකොට ඒක දරාගෙන ඒකට සුබපතන්න බැරි වෙලා තියෙනේ. අපිට එහෙම පොහොසත් මානසිකත්වයක් නැද්ද? අපි කුහක මිනිස්සුද නංගී? ඇත්තටම මම හිතන්නේ අයියේ මේ තව කෙනෙක්ගේ දියුණුව බලාගෙන ඉන්න බැරි සමහර අය ඉන්නවා. ඉතින් හැමෝම නැහැ, සමාජය තුළ ඉන්න අය විවිධාකාරය. හරියට අතේ ඇඟිලි 10 ගත්තාම ඇඟිලි 10 10 විදියක්නේ. ඉතින් ඒ විදිහට මිනිස්සුත් එක එක විදිහයි. ඉතින් මම හිතනවා සමහර වෙලාවට තමන්ට නැති දේ තව කෙනෙක්ට ලැබුණා තින් එයා හිතන්නේ මෙයා වැරදි දෙයක් කරලා දේවල් ලබා ගත්තේ, නැත්නම් මෙයා මොන හරි හොර වැඩ කරලා එහෙම ලබාගෙන තියෙන්නේ, බාල දේවල් කරලා ලබාගෙන තියෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම සමහරක් අය ඉන්නවා ඒ ගැන ප්‍රශංසාවල් කරන අය. ඇත්තටම මට මගේ පේජ් එකට WhatsApp එකට ඒ විදිහට ලැබෙන wishes කියන්න බෑ. සමහර ගොඩක් දිග messages එවනවා. සමහර අයගේ මැසේජස් කිව්වහම මගේ ඇස්වලට කඳුළු වෙනවා. ඒ තරම්ම සතුටින් හිතන වචන වලින් ආමන්ත්‍රණය කරන අය ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒ ගැන අපි කවුරුත් අපිට හොඳ කියනවද නරක කියනවද කියන එක බලන්නේ නැතුව ඉදිරියට ගියොත් එහෙම පුළුවන් හැම කෙනෙක්ටම පේන්න සහ ඔයා යන මාර්ගයේ හොඳ පියවරවල් මඟ ඉතුරු කරලා යන්න. ඉතින් ඒක තමයි ඇත්තට වටින්නේ. දැන් මේ සමාජයේ අපි දැකලා තියෙනවා ඔබ පටන් ගන්නවා කේක් ෂොප් එකක්. මම හරිනම් කරන්න ඕනේ ඔයාට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලං කරන වැඩේ. මට පුළුවන් නම් පොඩි ෂොප් එකක් දාගන්න. පිටි ටික තියෙනවා, බිත්තර ටික තියෙනවා, එතකොට සන්ස් වර්ග තියෙනවා, බටර්ස් තියෙනවා. ඔයාටත් ළඟයි, කොළඹට ඇවිල්ලා බඩු ගන්නට වඩා බොහොම ළඟින් ගන්න පුළුවන්. පොඩි ලාභයක් මම තියාගෙන ඔයාට අලෙවි කරනවා. හැබැයි වෙන්නේ ඕක නෙමෙයිනේ, මමත් කේක්ම හදන්න පටන් ගන්නවානේ. ඇයි අපිට ওই විවිධත්වයේ තේරුම් ගන්න බැරි? බහුතරයක් දියුණු වෙච්ච රටවල් වල අපි බලපුවම යම් කිසි පාළු හන්දියක් නම් ඒ හන්දිය දියුණු වෙලා තියෙන ඉස්සල්ලාම තේ කඩේ, ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා එළවලු කඩේ. එහෙමනේ මේ ගමන යනවනේ. හැබැයි වර්තමානයේ අපි දකින්නේ ඔයා ලාභයක් ගන්නවා කියලා හිතෙනකොට මමත් ඒකම පටන් ගන්නවා.
එහෙම වුණොත් ගමනක් තියෙනවා දෙන්නටම අවාසියක් නෙමෙයි දෙකෙන් වෙන්නේ. ඇත්තටම අයියේ මම කියන්නේ ඇත්තටම මම ඉන්න ශේෂ්ත්‍රයේ තුරනේ මම ඉදිරියට යන්නේ. එතකොට මම ගොඩක් නංගිල මල්ලට කියනවා මේ ශේෂ්ත්‍රය හොඳයි. සහ මේ ශේෂ්ත්‍රය ඉදිරියට යන්න පුළුවන් කියන එක. නමුත් දැන් එයාට ඒ ගැන හැකියාව තියෙන්න ඕනේ සහ උනන්දුව තියෙන්න ඕනේ. තමන්ට කරන්න පුළුවන් සීමාවක් දැනගන්න ඕනේ. ඉතින් අර ඒ වගේ තමන් ගැන විශ්වාසයක් නැතුව තමන්ට කරන්න පුළුවන් කොතෙක් දුරටද දේවල් කියන එක දන්නේ නැතුව මේ ඕනම ශේෂ්ත්‍රයකට ආපුවම මගේ ශේෂ්ත්‍රයට හෝ වේවා ආපුවම එයාට ගොඩක් දුර යන්න බෑ. ඇත්තටම මගදී යාගේ ගමන අසාර්ථක වෙනවා. ඉතින් ඒ වගේ මම හිතන අයියකෝ වගේ දැන් මම කේක් හදන කෙනෙක් විදිහට මට අවශ්‍ය කරන බඩු විශාල සංඛ්‍යාවක් තියෙනවානේ. ඉතින් ඒ විදිහට තියෙනකොට ඒ වගේ ෂොප්ස් ටිකක් ආරම්භ කරොත් ඇත්තටම එයාටත් දියුණු වෙන්න පුළුවන්, අපිටත් දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන හැමතිස්සම වෙනස් විදිහට හිතන්න ඕනේ. ඕනම ශේෂ්ත්‍රයක රෙදි මහන ශේෂ්ත්‍රයක වේවා තමන් රෙදි මහන කෙනෙක් නම් එතකොට එයාට අමුද්‍රව්‍ය සපයන්න පුළුවන් තව කෙනෙක්ට. ඉතින් මම කේක් හදන කෙනෙක් විදිහට මට අමුද්‍රව්‍ය සපයන්න පුළුවන් තව කෙනෙක්ට. ඉතින් ඒ විදිහට දැන් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් තරුණ අය මට පෞද්ගලිකව මැසේජ් කරලා පෞද්ගලිකව මොනවාද කෝල් කරලා අහනවා, අකි ඔයාට මේ දේවල් ඕමනා වෙයි, ඔයාගේ නිර්මාණ ලස්සන කරන්න මේ වගේ නිර්මාණ ඕන වෙයි, ඉතින් ඔයාට පුළුවන් මගෙන් ගන්න කියන අය ගොඩක් ඉන්නවා දැන්. ඇත්තටම සතුටුයි ඒ ගැන, ඒ වගේ දේවල් අහන්න ලැබෙන එක ගැන. මොකද මීට අවුරුදු ගානකට පෙර ඒ වගේ දේවල් තිබ්බේ නැහැනේ. ඉතින් දැන් මම හිතන විදිහට තරුණ පරම්පරාව වෙනස් වෙමින් යනවා. ඒ වෙනස වටිනව රටකට. ඔබ කිව්වනේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් එක එක දේවල් කළා කියලා. මේ වෙනකොට කේක් විතරයි අර නිර්මාණ පැත්ත, gift items ඒ දේවල් කරන්නේ නැද්ද? ඒක පැත්තකටම කරලා ඉංගලාද කොහොමද රංගේ? නෑත්‍රමයි මම දැනටත් වෙඩින්, මොකද මගේ මූලික තැන එතන. මම හිතනවා කෙනෙක්ට වරදින්න තැන තමයි පටන් ගන්න අමතක කරන එක. යා ආරම්භ කරේ කොතනද කියන එක අමතක කරන එක. ඉතින් මම ඒ දේ අමතක කරේ නැහැ. මගේ මැෂින් එක ගොඩක් අය මුදලට ඉල්ලලා තිබුණා. නමුත් මම කිව්වා නෑ, මම ඒක දෙන්නේ නැහැ. මොකද මට ඒක වටිනවා සහ මම පටන් ගත්තේ එතනින් කියන එක. ඉතින් ඇත්තටම මම දැනටත් බර්ත්ඩේ කාඩ් සේවනම් කරන්නේ නැහැ. ඇත්තටම වෙඩින් කාඩ්ස්, වෙඩින් කේක් බොක්සස්, ඒ වගේම gift items සේවා කරනවා. ඊට අමතරව මගේ කේක් නිර්මාණ කරනවා. ඒ වගේම දැනට මම මගෙන් ඉගෙන ගන්න අනිත් අයට පුළුවන් වෙන විදිහට කේක් ඇකඩමි එකක් පවත්වගෙන යනවා. ඉතින් ඒ විදිහට තමයි දැන් ඉස්සරහට යන්නේ. දැන් ඇකඩමි එකක් කරලා තමන් දන්න දැනුම තව කෙනෙක්ට දුන්නම ඔබට තරංගයක් නේ. මම ඉගෙන ගන්නවා ශෙහානිගෙන් කේක් හදන්න. මම ශෙහානියව සමහර වෙලාවට ෆලෝ කළා. මේ කරපු දේම මේ කරන දේම කරලා ශෙහානිට වඩා හොඳ බිස්නස් එකක් හදාගත්තොත් ශෙහානිට ප්‍රශ්නයක් නේ. අපරාධනේ මේ තව කෙනෙක් හදා ගන්නවා කියන එක ඇතුළෙම පොඩි හානියකුත් තියෙනවනේ තමන්ගේ වෘත්තියට. එහෙම දෙයක් මම දකින්නේ නැහැ ඇත්තටම. අය කිව්වා වගේම ඔය මතේම මගේ කනටත් ගොඩක් වැටුණා. ඒ කියන්නේ මටත් ගොඩක් අය කිව්වා ඔයා දැන් මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා 120ක් 130ක් වගේ මේ ෆස්ට් බැච් වලම. ඒ කියන්නේ මම පටන් ගත්තේ මූලික ළඟදී. ඉතින් ඒ අය ඉන්නේ ඔක්කොම ගොඩක් අය ඉන්නේ, බහුතරයක් ඉන්නේ මං ඉන්නවටම. එතකොට එයාලා කේක් හදන ගත්තාම මගේ බිස්නස් වැටෙයි කියලා ගොඩක් අය කිව්වා. නමුත් මං කෝ කමක් නැහැ. එයාලත් දෙයක් ආරම්භ කරලා ඉස්සරහට යනවනම් මං ඒක තමයි ලබන්න පුළුවන් උපරිම සතුට. සහ මේ මම හිතනවා දැන් මම gift items ගෙදරට ගෙනින විදිහ සහ කේක් හදන විදිහ දැන් ගොඩක් අය වීඩියෝස් කරනවා. සහ ඒ විදිහටම මේ එයාලා ඒක ෆලෝ කරගෙන යනවා. මම දකින්නේ මගෙන් දෙයක් කවුරු හරි කෙනෙක් ලබාගෙන තියෙනවා නම් ඒක ඇත්තටම මේ හොඳ දෙයක් ඉදිරියේ යාලා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මගේ මොන හරි දෙයක් යාට ගන්න තිබෙන නිසානේ ආයේ දෙය අරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ ඒකට ඉරිසියා කරන්නවත් ඒකට යාට වල කපන්නවත් නෙමෙයි ඕනේ. ඒකට ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මට නිහතමානීව සතුටක් තියෙනවා ඒ ගැන. සහ මම හිතනවා මම ඒ දේ කවදා හෝ දවසක ඉදිරියට නවත්තලා දැම්මොත් ඉන්නේ එහෙම. දැන් ඒක ඉස්සරහට අරගෙන යන පිරිසක් ඉන්නවා මම ආරම්භ කරපු දේ. ඉතින් ඒ ගැන හිතලා මම ඇත්තටම සතුටු වෙනවා ඒ ගැන. ගොඩක් වෙලාවට ශෑනි අපි දැකලා තියෙන්නේ දැන් බර්ත්ඩේ එකක් වෙන්න පුළුවන්, ඇනිවර්සරි එකක් වෙන්න පුළුවන්, මේකට අපි සර්ප්‍රයිස් කේක් එකක් යවන්න හදනකොට මේක අරන් යන්නෙත් අර ඔක්කොම අරන් යන මනුස්සයනේ. මොනවා හරි gift එකක් අරන් යන, ඉලෙක්ට්‍රික් ඇයිටම් එකක් අරන් යන ඒ කෙනෙක්ට තමයි අපි දෙන්නේ. අපේ ජීවිතේ වටිනම දවසේ අර දාඩිය පෙරාගෙනනේ ඒක වරදක් කියනෝ නෙමෙයි. ඉතින් අපි ආසයිනේ ඕනම දෙයක් පිළිවෙලට ලස්සනට දකින්න. ඒ කලාවත් ඔබ වෙනස් කරනවා.
කේක් එක එහෙම නිකන් ජරාවට යන්නේ නැහැ නේ ගෙදරකට යනකොටනේ නැහැ ඇත්තටම සමහර වෙලාවට තැල්ල පොඩි වෙලා කපන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ගෙදරට එනකොට ඇත්තටමයි මේ මම ඒකත් දකින්නේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක අහලා හෝ වේවා අපේ වීඩියෝස් දැකලා හෝ වේවා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මටත් පුළුවන් මේ වගේ දේවල් පටන් ගන්න කියලා නමුත් හිතන්න ඕනේ තමන් කරන්න යන දේ ගැන ඉස්සෙල්ලාම මොකද වගකීමක් තියෙනවා 100%ක් මොකද කේක් එකක් කියන්නේ එයාගේ විශේෂ දවසක් ගොඩක් වෙලාවට වෙඩින් වලට අපි කේක්ස් කරනවා එතකොට බර්ත්ඩේස් වලට කරනවා එයා අවුරුද්දක්ම බලාගෙන ඉඳලා එයාගේ දවස එනකම් බර්ත්ඩේ එක වෙන්න පුළුවන් අවුරුද්දක්ම බලාගෙන ඉඳලා ඒ දවස ආපුහම අපි තැලිච්ච කේක් එකක් එයා දුන්න නිර්මාණය නැතුව අපි වෙන නිර්මාණයක් ගිහිලා දුන්නොතින් ඇත්තටම කේක් එක ගන්න පුද්ගලයාව අපහසුතාවයට පත් කරනවා සහ එයාගේ විශේෂ දවස අපි මේ නැති කරනවා ඉතින් ඇත්තටම මම දකින්නේ අපි හරි විදිහට කරොත් වකකීමක් ඇතුව දෙයක් කර දැන් මම අයිය ගොඩක් වෙලාට මම ගොඩක් වෙලාට කේක් ගෙනියනකොට මට ඒ ගැන කොච්චර වගකීමක් තියෙනවද කියනවා නම් මම කස්ටමර්ගේ අතට දෙනකම්ම අයියට කියන මගේ අද්දකේ කේක් එක තියාගෙන මම යන්නේ මම ඒක අද්දකින් අරගෙන කියන්නේ ඔඩොක්කේ තියාගෙන තමයි එයාගේ අතට ගිහිලා දෙන්නේ මොකද මට බයයි කේක් එක කැඩේ මම මහන්සි වෙලා පැය ගාණක් හදපු නිර්මාණය ඊටත් අමතරව එයාගේ විශේෂ දවස මං හින්දා නාස්ති වෙයි කියන එක. ඉතින් ඒක නිසා මට 100%ක්ම මම වගකීම අරගෙන තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් මං හිතනවා වගකීමක් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් අලුත් විදිහට මීටත් එහාගේ අලුත් දේවල් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා මේ ශේෂ්ත්‍රයට. දැන් මුලින්ම කේක් හදන වැඩෙත් එක්කම TikTok පටන් ගන්නවා. ගෙදර අය එහෙම නැත්නම් ස්වාම පුරුෂයා මේ අය කැමති වුණාද TikTok කරන කෙනෙක්ට? ඇත්තටම මේ ඒකත් සිදුවීම් ඒ කියන්නේ දැන් TikTok කරා වුණත් මේ විවිධ සිදුවීම් තියෙනවා. දැන් මූලිකව මම TikTok වලට අලුත් කාලේ වගේ සමහරවිට කැමරා ඔන් කරලා තිනවා වීඩියෝස් කෙරිලත් නැහැ. දන්නේ නැහැ. ඉතින් ওই විදිහට ඉන්නකොට දැන් ගොඩක් වෙලාවට මම දකිනවා දෙමාපියෝ ගොඩක් ළමයින්ට කියනවා මේ බොරුවට කාලේ නාස්ති කරන්න එපා, ඔන්ලයින් යන්න එපා, ඩේටා කපා ගන්න බොරුවට, Facebook බොරුවට යන්නේ, TikTok බොරුවට යන්නේ. ඒ විදිහට. නමුත් මගේ ගෙදරින් සහ මගේ හස්බන්ඩ්ගෙන් අද වෙනකන් අයියේ මට එහෙම දෙයක් ලැබිලා නැහැ. මොකද මම ඒ දේ නිවැරදි දෙයක් උදෙසායි ප්‍රයෝජනෙට ගත්තේ. අඩුමතරමේ මගේ තාත්තවත් කවදාවත් කියලා නැහැ ඔයා Facebook යන්න එපා. ඔයා මේක නතර කරන්න. ඒ විදිහට කොයි මොහොතකවත් කියලා නැහැ. මොකද එයාලා වුණත් දන්නවා මම කරන්නේ හරි දෙයක්. සහ සමාජයට මොකක් හරි පණිවිඩයක් දෙන්න හෝ වේවා මොකක් හරි අලුත් දෙයක් කරන්න කියන එක. ඉතින් ඒක නිසා එයාලගෙන් ඇත්තටම මට කිසිම බාධාවක් අද වෙනකන් ඇවිල්ලා නැහැ. ඉතින් මම හිතනවා ඒ විදිහට හැමෝම හිතලා දෙයක් කරොත් පුළුවන් කාගෙන්වත් බාධාවක් නැතුව ඉස්සරහට වැඩක් කරන්න. ඉස්සරහට වැඩක් කරන්න පුළුවන් මේකට තාක්ෂණියත් ගාගත්තා. දැන් TikTok වල ස්ටාර් කෙනෙක්. ෆලෝවර්ස්ලා කීයක් විතර ඉන්නවද? ඇත්තටම ඉස්ටාගෙන් කියවන මං කැමති නෑ. ෆලෝස්ලා දැන් 450,000 පැනලා ඉන්නේ. මට හරියටම මතක නැහැ අයියේ. කොහමරි 450,000 පැනලා. ලංකාවේ ඔබට ආදරය කරන තව ගොඩක් අය ඇති. හැබැයි රෙජිස්ටර්ඩ් 400,000ක් විතර ඔබ ගාව ඉන්නවා. ඊට අමතරව Facebook එකේ තව ලොකු ප්‍රමාණයක් ඉන්නවා පේජ් එකේ. ඉතින් මේ තාක්ෂණයම තමයි. සමහර අය නිරුවතත් පෙන්වන්නේ නැංගේ. ඔන්ලයින් ඇවිල්ලා තමන් විශ්වාස කරපු ප්‍රොෆයිල් එකකට තමන්ගේ නිරුවත බව පෙන්වන කාලයක්. අද අපේ තරුණියෝ අපිට ඇහෙන්න දකින්න තියෙන දේවල් මේ සමාජය කියන්නේ අරයාගේ වීඩියෝ එකක් ක්ලික් වුණා, මෙයාගේ වීඩියෝ එකක් මෙහෙම සමාජගත වෙලා. මේ කියන චෝදනා ඔක්කොම ඇහෙන කාලෙක ඔබ TikTok එක සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරලා සල්ලි හොයන්න පටන් ගත්තා. මං අහන්නේ ඔබත් බොහොම තරුණ වයසේ ලස්සන ගෑනු ළමයෙක්. ඇයි අපේ කෙල්ලන්ට වැරදිලා තියෙන්නේ? තව කෙනෙක්ව විශ්වාස කළා, මේ ෆේක් ප්‍රොෆයිල් එකක් විශ්වාස කළා තමන්ගේ ජීවිතේ වටිනාකම් ටික විනාශ කරගන්නේ ඇයි? නොදනුවත්කමද? එහෙම නැත්නම් මේක කවුද නම් ගිහ හදන්නේ? අම්මලා තාත්තලා ටිකක් දරුවෝගේ පිටිපස්සෙන් ඉන්න ඕනද? කොතනද මේ අවුල තියෙන්නේ? ඇත්තටම අම්මයි තාත්තයිත් එයාලගෙන් පිටිපස්සෙන් ඉන්නවා නම් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවටයි මම දකිනවා මට ඇත්තටම දැන් ගොඩක් වැඩ තියෙන නිසා හරි මහම්බෙන් තමයි මම වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. නමුත් මම පටන් ගත්ත තැන එතන මම ඒක අමතක කරන්නේ නැහැ කවදාවත්. ඉතින් එහෙම
අහම්බෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හෝ වේවා මම යනකොට අහම්බෙන් දකින්න සමහර වීඩියෝ සමහර අය ලයිව් ඇවිල්ලා පාන්දර 1ට 2ට මොකද මම ගොඩක් වෙලාට වැඩ කරලා ඉවර වෙනකොට පාන්දර 4 3 4 වගේ වෙනවා. ඉතින් ඒ වෙලාවට ගොඩක් ගෑල් ළමයි ඔන්ලයින් ඇවිල්ලා ඉවර වෙලා songs දාගෙන dance කරනවා. ඉතින් ඒ විදිහේ දේවල් කරනවා. එතකොට මට හිතුණා එයා සමාජයට ඇත්තටම ඇයි විහිළුවක් එන්නේ. එතකොට එයාට ආස හිතන විදිහ comment වැටෙනවා. ඒ ලයිව් එක බලාගෙන ඉන්නකොට TikTok එකේ උනත් ආස හිතන විදිහ වැටෙනවා comments. ලස්සනයි, ඔයා ලස්සනට dance කරනවා, තව music එකක් ඕනේ මේ විදිහට. ඉතින් ওই විදිහට මේ අර comment එකක් වැටෙද්දී එයා හිතනවා මම කරන දේ අනිත් අය සතුටුයි. එයා මේ හිතනවා එයා කරන්නේ හරි දේ කියලා. නමුත් ඒක පෙන්වලා දෙන්න කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුණොත් දැන් ඒ වගේ දෙයකට අපි කතා කරන්න ගියොත් එයා හිතන්නේ අපි ඒක ඊර්ෂ්‍යාවට කියනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ වගේ දේවල් නොවෙන්න මොකක් හරි සමාජ මාධ්‍යයක් පාවිච්චි කරලා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. මොකද තමන්ගේ ආත්මගරුත්වය පවුලේ මිනිසුන් එයාලා අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න කලින් ඇත්තටම තරුණ නංගිල මලිලා හෝ වේවා අක්කලා අයියලා හෝ වේවා ඕනම දෙයක් කරන්න කලින් හොඳට හිතලා දෙයක් කරන්න පටන් ගත්තොත් මම හිතනවා කිසිම බාධාවක් වෙන්නේ නැහැ කිසිම දෙයකින් කියලා. දැන් මහත්තයා කොහොමද හම්බුනේ? ඒකත් විශේෂයි. එයා වෙනුවෙන් මම අවුරුදු 4කට වැඩි කාලයක් බලාගෙන හිටියා ඇස් දෙකටවත් දකින්න නැතුව. එයා හිටිය විදේශගතව. මේක ඇත්තටම ප්‍රොපෝසල් එකකින් වෙච්ච විවාහයක්. මීට අවුරුදු දෙකතර කලින් අපි විවාහ වුණේ. ඉතින් ඔහු ලංකාවට එනකම් මම බලාගෙන හිටියා ඔහු වෙනුවෙන්. ඇත්තට මේක ටිකක් අමාරු දෙයක්. මොකද ඇස් දෙකටවත් දැකලා තිබුණ නැහැ මෙයා කොයි විදිය කෙනෙක්ද කොහොමද දැකලවත් නැති කෙනෙක් දිහා වෙනුවෙන් බලන්නේ. ඇස් දෙකට දැකලවත් නැහැ. මොකද ඔහු අවුරුදු ගානක ලංකාවට ඇවිල්ලා තිබුණ නැහැ. කුඩා කාලේ විදේශගත වුණාට පස්සේ. ඉතින් ওই විදිහට බලාගෙන ඉඳලා යම්කිසි මොහොතකදී, ඒ කියන්නේ මම හිතනවා හැම දෙයකදීම ඉවසීම කියන දේ වැදගත්. අපි ඕනම දෙයක් ඉවසීමෙන් බලාගෙන හිටියොත් අපිට හොඳ දේවල් ඉස්සරහට ලැබෙනවාමයි. මං ඉනශේෂය වුණත් අයි අවුරුදු ගානක්ම මං හිමින් ආපු ගමනක්. ඉතින් ඒ විදිහට හිමින් ඇවිල්ලා තමයි ඉවසීමෙන් වැඩ කරලා ඉස්සරහට ආවේ. ඉතින් ඒ විදිහට තමයි ආවේ. ඉතින් ඔහු වෙනකොට තමයි හස්බන් ආව ලංකාවට. ඔහු ඇවිල්ලා මාස කිහිපයකින් අපි විවාහ වුණා. ඉතින් කොහොමරි ඉවසීමෙන් ඉඳලා හොඳම දෙයක් ලබා ගත්තා. දැන් ගොඩක් වෙලාවට අවුරුදු ගානක් ආදරය කරලා විවාහ වෙච්ච තැන්වලත් අපි දැකලා තියෙන විවාහය දෙදර යනවා. අද කාලේ ඒකට විවිධ හේතු තියෙනවා. සමහර ලාවට ඔබ ඔය පාවිච්චි කරන සමාජ මාධ්‍ය ජාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් අපි ගොඩනගා ගන්න සමාජ සම්බන්ධතා ටිකක් නිසා වෙන්න පුළුවන්. සහ බහුතරයක් කියපු දේ තමයි දෙන්න හඳුනාගෙන නැහැ. දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ. ඔබ කියනවා මම මහත්තයව දැකලවත් නැහැ ලංකාවට එනකන්. හැබැයි විවාහ වෙලත් කාලයක් බොහොම සන්තෝෂයෙන් ඉන්නවනේ. අදත් ඔබ ළඟින් ඔබ එහෙම නැල්ල වගේ මහත්තයෙක් ඉන්නවා. ඇත්තටම විවාහයක ශක්තිමත් පදනම මොකද නංගිලන්ගේ විශ්වාස කරන විදිහට? කොහොමද විවාහයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ? තේරුම් ගැනීම කියන එකත් ඇත්තටම වැදගත්. සහ විශ්වාසය කියන එක. මොකද මම අවුරුදු ගණක් එයාව දැකලා තිබුණ නැහැ. එයා හිටියේ වෙන රටක, මම හිටියේ වෙන රටක. මම එයාව අවිශ්වාස කරා නම් මොන හෝ දෙයකට වේවා අවිශ්වාස කරා නම් මං හිතනවා අපි මෙතෙක් දුර නොවෙන්න තිබුණා. අවුරුදු ගණක් මේ බලන් ඉන්නේ නැතුව මාසිකින් දෙකකින්ම ඒක ඒ සම්බන්ධය බිඳ වැටෙන්න තිබුණා. නමුත් මම ඔහුවත් විශ්වාස කරා, ඔහු මාවත් විශ්වාස කරා. ඔහුගෙන් මං ඉන ශේෂ්ත්‍රයටවත් මගේ ජීවිතයේ ගණ තීරණවලටවත් කිසිම වෙලාවක බාධාවත් තිබුණ නැහැ. සහ මොනාද තහංචි දාලා තිබුණ නැහැ මගේ ජීවිතේට. ඉතින් ඒක ඇත්තටම වැදගත්. සහ මං හිතන අනිත් දේ තමයි දැන් මම විශ්වාස කරනවා කියලා ඔහු මගේ විශ්වාසය කඩ කරත් යම්කිසි තැනකදී ඒක හරියට අර කැඩුණු වීදුරක් වගේ ආයෙක අපිට අලවන්න බැහැනේ. ඉතින් ඒ විදිහට විශ්වාස කරන පළියට විශ්වාසය කඩන්න නැතුව ඒක රැකගෙන ඉස්සරහට ගියොත් ඔහු තේරුම් ගත්තොත් සහ දෙන්නට දෙන තේරුම් ගත්තොත් මම හිතනවා ඉස්සරහට යන්න පුළුවන් කියලා. මොකද මම ඉන්න ශේෂ්ත්‍රයේ බොහෝ වෙලාවට මට එනවා ඕඩර්ස්. සමහර වෙලාවට බිරිඳ සැමියට යවනවා, සැමියා බිරිඳට යවනවා, ඒ වගේ. ඉතින් සමහර අවස්ථා වලදී අයියේ මට දුක හිතෙනවා ගොඩක් ඒ වගේ දේවල් වලදී. මොකද මේ හරිම සංවේදී සමහර අවස්ථා වලදී. ඉතින් මම නිවසට ඕඩර් එක අරගෙන යනකොට සමහර වෙලාවට බිරිඳ ගෙදර නැහැ. හස්බන්ඩ් සැහෙන ලොකු මුදලක් වියදම් කරලා තමයි ඔඩේක යවන්නේ ගෙදර. එතකොට බිරිඳ ගෙදර නැහැ. එතකොට එයා කියන ගෙදරින් තියලා යන්න. කියන්නේ යාට ඒකේ වටිනාකමක් නැහැ. කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා
ඔවුන්ගේ පවුල වෙනුවෙන් වෙනත් දේශයකට ගිහිල්ලා කැපවීමක් කරලා ඉතින් දේවල් කරනකොට මම ඉන්න දැනට ගෙනලා දෙන්නම් කියද්දි සමහර අය ගෙනලා දෙන්න එපා ඔයා ගෙදරින් තියලා යන්න කියනවා. ඉතින් මට හිතෙනවා එතකොට එයාට ඒ ගැන වටිනාකමක් නැහැ. සමහර වෙලාවට මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා හිතාගෙන මම නිවසට කේක් අරගෙන යනවා. එතකොට කේක් එක ගෙදරට ගිහිලා දුන්නාම අය දැන් අහනවනේ කස්ටමර් කවුද දැන් මේ කෙව්වේ කියලා. සර්ප්‍රයිස් එකක් නේ මේක. ඉතින් ඔහොම අහපුහම මම කියනවා මේ ඔයාගේ මේ හස්බන්ඩ් නෙව්වේ කියලා. කියපුහම මේ එයාගේ හස්බන්ඩ් ඇවිල්ලා මගෙන් අහනවා හස්බන්ඩ් මමනේ එතකොට කවුද ඔයාට ඔඩෙකු දුන්නේ කියන එක. ඉතින් එතකොට හිතන්නකෝ විශ්වාසය කියන දේ කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඔය වගේ ලස්සන සිදුවීම් වෙනවා. ඇත්තට අමතක නොවන සිදුවීම් ඇද්දින් තමයි මේ ව්‍යාපාරය යන්නේ. ඉතින් ඒ වගේ පෙම්වතුන් වුණත් එහෙමයි අයියේ. මෑතකදී මම අරගෙන ගියා ඔඩ එකක් ලංකාවේ එහා කෙරවලකට. ඉතින් අරගෙන ගිහිල්ලා ඉවරලා ඒකේ වීඩියෝ එකකුත් ෆේස්බුක් එකේ දාන්න කියලා තමයි ඒ ගර්ල් මට මේ ඔඩ එක දීලා තිබුණේ. ඉතින් ওই විදිහට වීඩියෝ එක එඩිට් කරලා ඔක්කොම කරලා ෆේස්බුක් පේජ් එකට දැම්මට පස්සේ මට දිගටම කෝල්ස් එනවා එක නම්බර් එකකින්. ගොඩක් වෙලාවට මම වැඩ තියෙනකොට කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් කෝල්ස් එනවා දිගටම. ඉතින් මම ආන්සර් කළා බැලුවා මොකද කියලා. ඊට පස්සේ ඒ ගෙනිච්ච බෝයි ඊට පස්සේ යා මට කියනවා වීඩියෝ එක අයින් කරන්න කියලා. ඇත්තටම අයියේ මට ඔඩ එක දුන්න ගර්ල් කියපු නිසානේ මම වීඩියෝ එක දැම්මේ. ඊට පස්සේ මං හිතුවා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ යා කියනවා මම මේ මොනාද යාළු වෙලා හිටියට යව මැරි කරන්න යාළු වෙලා නැහැ කියලා. ඉතින් ඇත්තටම මට දුක හිතුණා කෙනෙක්ගේ විශ්වාසයක් සහ කෙනෙක්ගේ හිතක් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් ඒ විදිහේ දේවල් කරන්නේ නැතුව විශ්වාසයත් එක්ක ඉස්සරහට ගියොත් ලස්සන පෞල් ජීවිතයක් අරඹන්න පුළුවන්. ලස්සන පෞල් ජීවිතයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඒ වචන ටික ඇති ජීවිත පිළිවෙලක් කරගන්න හිතපු ජීවිතේ සම්බන්ධතාවලට වටිනාකමක් නොදුන්නු අපිට අපේ සම්බන්ධකම් වලට ආයෙ පණ දෙන්න. අනමේ මහ පොළොවේ ජීවිතේ දිනන්න හීන දකින්න කොල්ල කෙල්ල පිරිසක් ඉන්නවා. හැමෝම බැන්නත් 2000 මිලේනියම් යුගයෙන් පස්සේ ඉන්නේ පොඩි අවුල් කොල්ල කෙල්ල සෙට් එකක් කියලා කිව්වට ඒ පරම්පරාවේ ඉන්නවා ජීවිතේ දිනන්න හීන දකින්න නංගිල මල්ලිල ටිකක්. ඒ අයට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ෆේස්බුක් එක බැලුවත් අයියේ දැන් හරිම සතුටුයි අලුත් පරම්පරාව. කියන්නේ අලුත් නංගිල මල්ලිල අක්කලා එයාලා තමන්ට පුළුවන් දේ පටන් අරගෙන එයාලා පේජස් හදලා ලස්සන නිර්මාණ කරනවා. එතකොට මට පුළුවන් නම් එයාලට මොකක් හරි උදව්වක් කරන්න මම අනිවාර්යයෙන් මේක දෙපාරක් හිතන්නේ නැතුව එයාලට උදව් කරනවා. ඉතින් ඒ විදිහට මම හිතනවා ඕනම කෙනෙක්ට පුළුවන් තමන්ට පුළුවන් දේ පටන් ගන්න. හරියට අර මොකක් හරි දෙයක් දැන් ඕනම දෙයක් පටන් ගත්තම අය අභියෝග වෙනවා සහ බාධක වෙනවා. ඉතින් ඒ දේවල් වලින් වැටුනොත් සහ එයා එතනින් අතර කරොත් මං හිතනවා එයාගේ සාර්ථකත්වයේ කඩාවැටීම අන්න එතන. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ටම පුළුවන් තමන් දන්න දෙයක් දෙයක් පටන් ගන්න. සහ දැන් දේවල් පටන් අරගෙන ඉන්න නංගිල මල්ලිලාට මම විශ් කරනවා එයාලට ඉස්සරහට තවත් දේවල් කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට අය මට මේ ළඟදි ගෙදරට පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා. මොකද මේ මම ඒක දැනුවත් ආපු දෙයක් නෙමෙයි. මගේ පේජ් එකේ මැසේජස් මේවා කරන බලන මගේ අක්ක තමයි දාලා තිබුණේ මගේ ඇඩ්‍රස් එක. ගෙදරට පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා පුංචි කොණ්ඩබූල්, එතකොට කොණ්ඩ කටු, ඒ වගේ පාර්සල් එකක්. ඇත්තටමයි ඒ වගේ දේවල් කරන්න හරිම ලේසි සහ සරලයි. ඉතිරි වෙන රෙදි මහලා ඉතිරි වෙන රෙදි කෑලේ ඉල්ල ගන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන්, රෙදි මහන කෙනෙක්ගෙන්. ඉතින් ඒ විදිහට ඉල්ලගෙන නිර්මාණය කරපු පාර්සල් එකක්. ඇත්තටම හරිම ලස්සනට යා නිර්මාණය කරලා තිබුණා. ඒක කොණ්ඩ බූලක් වුණත් එයා ඒක ලස්සනට හදලා තිබුණා. ඉතින් මට ඒකට උපරිම වටිනාකමක් දෙන්න පුළුවන් මගේ පේජ් එක හරහා. ඉතින් මම එයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරා සහ මට එවන හැම පාර්සල් එකක් වෙනුවෙන් මම වීඩියෝ එකක් කරනවාමයි. මම ඒකට කිසිම මුදලක් එයාලගෙන් අය කරන්නේ නැහැ කිසිම මොහොතකදී. මොකද තව කෙනෙක් ඉස්සරහට යනවා නම් අපි ඒකට ඇත්තටමයි උදව් කරන්න ඕනේ. ඒකට බාධාවක් වෙනව නෙමෙයි. අපි හැමතිස්සෙම බලන්න ඕනේ තව කෙනෙක්ගේ සතුට සහ එයාට අපිට මොනවද කරන්න පුළුවන් උදව්ව, එයාව කොහොමද අපි දිරිමත් කරන්නේ කියන එක. දැන් කෙනෙක් වීඩියෝ එකක් දාලා තිබුණොත් මට පුළුවන් කියලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මම දකිනවා සමාජයේ ගොඩක් අය දැන් අපේ ෆලෝ බේස් එක බලපුවාම ගොඩක් ෆලෝ බේස් එක ඉන්නකොට අනිවාර්යෙන් ලයික් ඒ ප්‍රමාණයට වැටෙන්න ඕනේ, කමෙන්ටුත් වැටෙන්න ඕනේ. නමුත් කැමති නැහැ. අපි ෆලෝ කරලා ඉන්නවා අපි කරන්නේ මොනවද කියන දේ බලන්න. ඉතින් කැමති නැහැ කෙනෙක්ගේ සාර්ථකත්වය දකින්න. ඉතින් මං හිතනවා කවුරු හරි තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න යනවා නම් එයාට විශ් එකක් කරන්න අනිවාර්යෙන්ම. දැන් ඇත්තටම මේ
YouTube channel එකක් වෙන්න පුළුවන් TikTok එක වෙන්න පුළුවන් Facebook Instagram වෙන්න පුළුවන් කෙනෙක් follow කරලා like එකක් දැම්මට data වැඩිපුර කැපෙන්නේ නැහැ නේ අපි online ඉන්නකොට කරන්න පුළුවන් දෙයක් පොඩි අපේ දුප්පත් මානසිකත්වයක් තියෙනවා මම දාන like එක නිසා මෙයා ගොඩයි කියලා නේ පොඩි අපි එහෙම සිතුවිල්ලක ඉන්න මිනිස්සු හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඩොලර් එකක් හරි ලංකාවට එන්නේ නංගිට TikTok වලින් ගාණක් හම්බෙනවා ඒ හම්බෙන එක ඩොලර් වලින් එවන්නේ ඒ හම්බෙන්නේ අපේ රටට. එහෙම හිතන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සුන්ට කොච්චර ලස්සන රටක් අපිට හදා ගන්න පුළුවන්ද? අපිට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. දැන් ජීවිතේ පිළිවෙලක් කරගත්ත සහෝදරියක්. පොඩි වයසේ ගෑනු ළමෙක්. අද ඉන්න තැන ගැන සන්තෝසයි. ඇත්තටම මට නිහතමානී සතුටක් තියෙනවා. මොකද දවස ගානේ ලැබෙනවා සුබපැතුම් බොහෝ සුබපැතුම් එනවා මගේ WhatsApp එකට ඒ වගේම Facebook එකට නරක කමෙන්ට්ස් දැන් ගොඩක් අඩුයි මුලම නම් තිබුණා නේ මුලම ගොඩක් තිබුණා ඒ කියන්නේ අපි පටන් ගත්ත තැනදී හැමෝම බලන්නේ අපි වටන්නනේ එතකොට උත්සාහ කරනවා යා වටන්න නමුත් අපි වැටෙන්නේ නැතුව ඉස්සරහට යනකොට දන කරන්න බෑ වටන්න බෑ කියලා ඉතින් ඒක නිසා මේ දැන් ගොඩක් සුබපැතුම් එනවා ඉතින් ඒක නිසා මම ඇත්තටම සතුටුයි මම ඉන්න ශේෂ්ත්‍රයේ මට බ්‍රෑන්ඩ් එකක් හදන්න පුළුවන් වුණා කේක් කියන දේ හරිම ලේසි සහ හරිම ලේසියෙන් අපිට හදන්න පුළුවන් දෙයක් අපි වගකීමෙන් දෙයක් කරොත් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන එක ඉතින් අර ගොඩක් අය දැන් අය මම එළියට බහලා යනකොට ගොඩක් අය දැකලා මාව කතා මාත් එක්ක කතා කරනවා ඇත්තටම මාව කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැති කෙනෙක් මම හිටියේ පුංචි ගමක ඉතින් එහෙම ඉඳලා මම දැන් ලංකාව පුරා යනකොට මාව දන්න අය ගොඩක් ඉන්නවා එතකොට මට යාළුවෝ දැන් ගොඩක් ඉන්නවා ඉස්සර ගොඩක් යාළුවෝ හිටියේ නැහැ මොකද මම ගොඩක් යාළුවෝ ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි ඉතින් ඒක නිසා දැන් මට ගොඩක් යාළුවෝ ඉන්නවා ඉතින් ඇත්තටම සතුටුයි අනිත් අයත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙනවා ඉතින් ඒ ගැන මට ඇත්තටම සතුටක් තියෙනවා නිහතමානීව සතුටක් තියෙනවා හැම වෙලේම ශෙහානි වීඩියෝ කරන්නේ hina වෙලා ඔය hina වවංක hinaවක් නැත්තම් කපටි hinaවක් ඇත්තටම හිනාව ගැනත් ගොඩක් අයට මුලින්ම ප්‍රශ්නයක් තිබුණා මම බොරුවට හිනාව ඉගෙන කපටි කුහක විදිහට හිනා වෙනවා ඒ විදිහට සමහර අය කියනවා විරුද්ධක හිනා වෙනවා ඇත්තටමයි මේ මම දකින්නේ හිනාව කියන දේ තමයි අපිට නිකන් දෙන්න පුළුවන් දේ ඒ කියන්නේ සල්ලි දීලා ගන්න මේ පුළුවන් දෙයක් නෙමෙයිනේ ඉතින් ඒක නිසා ඇයි අපිට හිනා වෙන්න බැරි තව මිනිස්සෙක් එක්ක මේ කියන්නේ තව කෙනෙක්ට හිනාවෙන් ඇයි අපිට මේ ආචාර කරන්න බැරි ඉතින් හිනාව කියන දේ අපිට ඒක ඉබේම එන දෙයක් සහ මේ ඒක මම හිතනවා මම මාව ආශ්‍රය කරන අය සහ මාත් එක්ක අවුරුදු ගාණක් රැඳිච්ච අය දන්නවා මගේ හිනාව ඇත්ත එකක්ද සහ බොරු එකක්ද කියලා ඉතින් මොකෙම හිනාව අපි සෑහෙන වෙලාවක් කතා කළා. තව කතා කරනවා මරු ගානක් වුණත් කතා කරන්න දේවල් අපිට තියෙනවා. ජීවිතේ ඉලක්කයක් පිටිපස්සේ දුවලා ඒ ඉලක්කය සැබෑ කරගත්තේ ඒ ඉලක්කය ජයග්‍රහණය කරපු තරුණියක් එක්කලා අපි කතා කළේ. TikTok එකේ Facebook ඇතුලේ ඕන තරම් කතා කරලා ඇති. මෙහෙම ජීවිතේ ගැන කතා කරලා තියෙනවද මීට කලින්? මීට කලින් ඇත්තටම මාධ්‍ය ආයතන දෙකකින් අවස්ථාව ලැබුණා ඒවගෙත් මම ඒව ප්‍රතික්ෂේප කරන්න නැතුව ඒකට සහභාගී වුණා මොකද අය මගෙන් දෙයක් ගන්න තියෙනවා නම් කෙනෙක්ට මට ලේසි ඒ වගේ දෙයකින් අනිත් අයට දේවල් දෙන්න නමුත් පළවෙනි පාර FM නාලිකාවක් එක මේ විදිහට ගනුදෙනු කරපු එක ඉතින් ඇත්තටම ස්තුතිවන්ත මේ ස්තුති කරන්න අවස්ථාවක් ගන්නවා මේ අවස්ථාව මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මගේ කතාව අනිත් අයට කියන්න FM හරහා අවස්ථාව දුන්න එක ගැන ඒ වගේම අමතක කරන්න බෑ මට උදව් කරන සහ මගේ ප්‍රේක්ෂකයන්ට ඔවුන් මගේ සහෝදර සහෝදරියෝ වගේ දැන් මොකද මගේ හිත මිතුරු වගේ හරිම ළඟින් ඔවුන් එක මම ගනුදෙනු කරනවා ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඔවුන් නිසායි මම අද මෙතන ඉන්නේ ඒ වගේම මම ආරම්භ කරපු දේ ඉදිරියට අරගෙන යන මගේ පවුල මගේ හස්බන්ඩ්ගේ අම්මා තාත්තා හස්බන්ඩ්ගේ අක්කා ඒ වගේම ඒ ගොඩක් අය මට උපකාර කරා. ඉතින් ඒ උපකාර කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම ඒ හැම දෙයකම ඉහලින් මට ශක්තියක් වුණු මට හැමතිස්සෙම මගේ හැම දෙයකදීම මඟ පෙන්නපු කෙනෙක් ඉන්නවා. ඉතින් මගේ දෙවියන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. මං අද ඉන්න තැන සහ මම ඉස්සරහට අඩියක් තියෙනවා නම් ඒ හැම දෙයකම ප්‍රශංසාව ගෞරවය උන්වහන්සේටයි දෙන්න ඕනේ මගේ ප්‍රේක්ෂකයන්ට මගේ පවුලට වගේම
බොහොම ස්තුතියි. ජීවිතයේ අත්දැකීම්, ජීවිතයේ කතාව සමස්ත සමාජයක් ලෝකයක් එක්ක බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණාට. මේ වගේම කතාවක් තියෙන මිනිස්සු මේ මහපොළුවේ ඉන්නවා. ඒ හැමෝගෙම කතාවට කාලි හන්දියක් තියෙනවා. අපි හෙටත් හවස දෙකට මුණ ගැහමු. ඔබට වාසනාවන්ත සුබ දවසක්.